මේ සංසාරේ එක දෙයක් හොයන්ට එපා. එක දෙයක්. මේ සංසාරේ එක දෙයක් හොයන්ට එපා. එක දෙයක්. මේ සංසාරේ එක දෙයක් හොයන්ට එපා. මොකද්ද? සාධාරණත්වය. සාධාරණත්වය හොයන්ට ගියොත් ඔබ ආයේ මේකට වැටෙනවා. ඒක හොයන්ට එපා. හොයන්ට ඕනේ නිදහස. සාධාරණත්වය හොයන්ට එපා. හොයන්ට හොයන්ට පැටලී 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 යනවා. මම මෙහෙම හිටියා, ඇයි මට මෙහෙම කළේ? මම මේ දැන් ඔන්න ඔබ ගෙදර යනවා. ගෙදර ගිය ගමන් කී අනේ තාත්තේ, තාත්තා නැති කාලේ අපිට මෙහෙම කළා. අපිට අසවලා මෙහෙම කළා. අපිට අසවලා මෙහෙම කළා. උන් එහෙම කළාද? උන් මෙහෙම කළාද? ආයෙ ඇවිස්සෙයි. ඒ නිසා අසාධාරණ ලෝකයේ තුල සාධාරණේ හොයන්ට එපා. මම මේ කියන්නේ ඔබට නුවණ පාවිච්චි කරන්න තැනක්. අසාධාරණ ලෝකයේ තුල සාධාරණ හොයන්ට එපා. ලෝකේ නැති දෙයක්. ලෝකේ මේ කාලේ වැඩිපුර දිනන්නේ අසාධාරණයයි. ඒ නිසා සාධාරණේ හොයන්ට එපා. සාධාරණ උදෙසා හැප්පෙන්නත් එපා. පාඩුවේ ඉවසගෙන නිදහස හොයන්ට. නිදහස. අපි පැවිදි වුණේ මේ. මම නම් පැවිදි වුණේ නිදහසට තියෙන ආසාවේ. මම හරි ආසයි නිදහසට. ඒ නිදහස මං ආසේ මේ ලෞකික වශයෙන් ලබන නිදහසර නෙමෙයි. මං ආසේ මේ සංසාරේ නිදහසට. ඒ නිදහසට අපිට ඕන හැටියට ගන්න බෑ නෝයි. ඒකට උමනා ඒක ටික ටික ගුණධර්මයෙන් දුන්නේ. අපිට ඕන හැටියට ගුණධර්මයෙන් නැහැ. ඒ කියන්නේ නිදහස කියන එක බලෙන් උපද්දවන්න බෑ. ඒක ගුණධර්ම මත ගුණධර්මයන්ට අනුකූලව ලැබෙන එක. අඩු ගණනේ සතර අපායන් නිදහස ආරම්භයේ සුගතිය. දෙවියන් අතරේ උපන්නා සතර අපායන් නිදහස. ආයි මේ මනස ලෝකෙට පැටලුණොත් ආයෙත් ප්‍රශ්න. පොඩි කාලේ ඉඳලා ප්‍රශ්න. පොඩි කාලේ ඉඳලා අර්බුද. හැබැයි මේ අර්බුද ප්‍රශ්න අර්බුද මෙනෙහි කරන්න කලකිරීම පිණිස. අනේ මේකේ ඉපදිච්ච නිසානේ මට මෙහෙම වුණේ. අසවලා නිසානේ, අසවලා නිසානේ කියලා හිතන්න එපා. මම මේ අද මෙතන ඉන්නේ අසවලා නිසානේ, අසවලා නිසානේ කියලා හිතන්න එපා. මම මේ පස්ස මට එන්නේ මං උපන්න නිසානේ. මං ඉපදිච්ච නිසානේ. අන්න ඒකයි ධර්මයේ මෙනෙහි කරනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ විතරක් නෙමේ සරණ යන්නේ, ධර්මයන් සරණ යනවා. ඒ විදිහට කල්පනා කරපු අය තමයි ශ්‍රාවක සංඝරත්නේ. මේ ලෞකික ගොඩේ ප්‍රශ්න ගොඩේ පැටලි පැටලි හිටියේ නෑ. ඒ සංඝරත්නේ නිර්මල වුණේ නිසා. උන්වහන්සේලා නිදහස හොයාගෙන ගියා. නිදහස සාධාරණත්වය වෙනින් සටන් වෙදිච්ච අය දැන් සත්ව වෙලා ඉන්නත් පුළුවනි. නිරේයින්ටත් පුළුවනි. සතර අපායෙන්ටත් පුළුවනි. නිදහස හොයපුවා දෙවියන් අතරේ. ඒකයි සාධාරණත්වය හොයලා මේ ලෝකේ දිනන්ට බෑ. හැබැයි නිදහස හොයලා දිනන්ට පුළුවන් බුද්ධ ශාසනයක් තියෙන කාලේ විතරයි.